ආයුබෝවන් අද මම ඔයාලට අරන් ආවේ පොල් වතුරෙන් හදන ජෙලි ඩෙසර්ට් එකක් පොල් වතුර අපි කාගෙත් ගෙවල් වල තියෙනවනේ ඒ නිසා මේක පහසුවෙන් හදා ගන්නත් පුළුවන් පෝෂක ගුණෙනුත් යුක්තයි කුරුම්බ වතුර තියෙනවා නම් මීට වඩා හොඳයි නමුත් මම හදන්නේ පොල් වතුරෙන් ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඉදිරියේන වීඩියෝ බලා ගන්න සබ්ස්ක්‍රයිබ් වෙන්න ඔයාගේ අදහස් මට කමෙන්ට් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අපි එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා මං ගාව පොල් ගෙඩි පහක් තියෙනවා මං පොල් වතුර කෝප්ප 3කින් තමයි මේ ජෙලි එක හදන්නේ පොල් වතුර වල තියෙන රොඩු ටික පෙරාගෙන පෑන් එකකට දාගන්න මෙතන පොල් වතුර කෝප්ප 3ක් තියෙනවා මම ඒකට සීනි මේස හැඳි 3ක් එකතු කර ගන්නවා ඔයා කුරුම්බ වතුර ගන්නව නම් කුරුම්බ වල තියෙන පැණි රස ප්‍රමාණය බලලා සීනි එකතු කර ගන්න තව මම ජෙලටින් ග්‍රෑම් 20ක් එකතු කර ගන්නවා පොල් වතුර කෝප්ප 2ක් ගන්නව නම් ජෙලටින් ග්‍රෑම් 15ක් එකතු කර ගන්න දැන් අපි මේක ලිපේ තියලා ටිකක් රත් කර ගන්න ඕනේ ජෙලටින් ටික දිය කර ගන්න මේ ගානට වගේ රත් වෙනකන් තියාගත්තම ඇති දැන් මම මේ කලටි පොල් ගෙඩියෙන් ඩිසයින්ස් ටිකක් කපා ගන්නවා ඔයා ගාව කුරුම්බ තියෙනව නම් පහසුවෙන්ම මේක කපා ගන්න පුළුවන් දැන් අපි හදාගත්ත පොල් වතුර එක බෝල් එකකට දාගමු අපි කපාගත්ත පොල් කෑලි ටිකක් මේ විදිහට දාගන්න. තව ලස්සනට මල් ටිකක් කපාගත්ත නම් ඔයාට මීට වඩා ලස්සනට ගන්න පුළුවන්. මම පොඩි අදහසක් තමයි දෙන්නේ. දැන් මේකේ රසනේ ගියාට පස්සේ අපි පෑය දෙක තුනක් ෆ්‍රිජ් එකේ සෙට් වෙනකන් තියලා ගමු. දැන් මම ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඔයාට පේනවනේ අපි කපාගත්ත ඩිසයින්ස් ටික ඔක්කොම වටේට ගිහිල්ලා. මං ඒ නිසා සුදු මල් පෙති වලින් ටිකක් උඩින් දාගන්නවා. දැන් අපි පොල් වතුර ජෙලි එක හදාගෙන ඉවරයි. දැන් ඔයා දැක්කනේ අපි හදාගත්ත විදිය හරිම ලේසියි. අපි හැමෝගෙම ගෙවල් වල පොල් වතුර තියෙන නිසා අපිට මේක පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාට කුරුම්බ හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් කුරුම්බ වතුරෙන් හදන්න. හදලා රස කොහොමද කියලා මට කියන්න. දැන් මම කෑල්ලක් කපලා කාලා බලලා පොල් වතුර ජෙලි එකේ රස කොහොමද කියලා කියන්නම්. ඇත්තටම අපි කඩෙන් ගෙනල්ලා කන ජෙලි වගේම රසයි. වෙනසකට තියෙන්නේ පොල් වතුර වල රස ටිකක් දැනෙනවා. කෑම මේසෙකට එම ලස්සනට හදලා තියන්න පුළුවන්. ඇත්තටම මේ ජෙලි එක පෝෂක ගුණෙනුත් යුක්තයි. කිසිම වර්ණකයක් දාලත් නැහැ. ස්වභාවික පොල් වතුර. මේ ජෙලි එක පුඩින් එකකට උනත් සෙට් කරන්න පුළුවන්. ඔයත් මේක හදලා බලන්න. අපි නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඉදිරියේන වීඩියෝ බලා ගන්න subscribe වෙන්න. ඔයාගේ අදහස් මට comment කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. බොහොම ස්තුතියි.